අයබෝවන්. අපේ රටේ වවසායකත්වය සම්බන්ධෙන් උනන්දුවක් දක්වන සියලුම දෙනාට නව පනක් ලබාදීමේ අරමුණින් තමයි අපි දෙරන ටර්ට up් 2021 වැරසරහන ආරම්භ කළේ. යනු අපිට ලැිච්ච පන්දහස්සකට අධික අයතුම්පත්‍ර සංඛ්‍යාව අතරින්. දැන් අපි තිස් දෙනෙක් තෝරාගෙන මේ තරගාවලී ඉදිරියට යන්නට අවශ්‍ය සියලුම කටයුතු සූ දනම් කරලා තියෙන්නේ. රටේ තත්ත්වය ඉතාම ඉක්මනින් යළිත් හොඳ අතට හැරිච්ච වහම. අප මේ වැරසරහ ඔබේ නිවසට ගැනන්නට සූදානමි සිටිනවා. මේ ලැබිලතින සංකල්ප ගැන අපි අවධහනය යොමුකරද්ද මේ අය කොයි තරම් නිර්මාණශීලිව හිතනවාද කියන කාරණය අපිට බොහොම පැහැදිලි වෙන. අපි මේ වැඩසරහ ඔස්සේ මේ අය සම්බන්ධෙන් තොරතුරෝබට කියදදි ඔබටත් අනිබාරෙමය ගැන හිතේ. නමුත් අපි මේ වැඩසරහ ආරම්භ කරන්න කලින් ගත වෙන මේ කාලසීමාව යොදා ගන්නේ. ව්‍යවසායකත්වය සම්බන්ධෙන් රටේ යම් කිසිාකාරයකට සංවාධයක් සාකච්ඡාවක් ඇති කරන්න. මොකද මේ වනවිට බොහෝ දෙෙනකුට ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය තිබනාට ඒ සම්බන්ධයෙන් අවශ්‍යයේ පසුබි මේ අවශ්‍ය දැනුම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙන් නිසා අපි කල්පනා කරා මේ අවකාශය වෙන් කරන්න ඔබට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දෙන්න. අදි අපේ වැඩසරහනට ආරාධනල නොතුු කන්සල්ටින්ං ප්‍රයිවර්් ලිට ට ්‍යක්ෂ ආචාරය දිල්හාන් සම්පත් ජයතිලක මහතාට ප අපි අයිවාන්කි ලබතුම පිළි ගන්නවා. මේ දිනවල කෝවිඩ් වසංගත තත්ත්වත් එක් ආ චරිතුමා බොහෝ දෙනෙක් රැකියාවලින් තියන ප්‍රශ්නය තේරුම් අරන්තියනවා ොහ දෙනෙකුට රැකියාවලින් ලැබෙන වැටුපාඩුවීමක් තියෙනවා එත් එක්කම. රැකියාවවල සුරක්ෂිත භහව සම්බන්ධෙන් ගැටලුවක් නිර්මාණ වෙලා තියෙන. එනිසා මගේ දෙයක් ම පටන්ගන්න ඕනනි කියන අදහස බොහෝ දෙනා තුළ තියෙනවා. නමුත් අපේ රටේ වර්තමාන තත්ත්වය දත්ත දිහා සලකාබලද අපි තියෙන ප්‍රශ්නය තමයි බොහෝ දෙනෙක් ව්‍යාරයක්ක් පටන්ගත්ට ඒ පටන්ගන්නේ හරි අවබෝධයකින්ද කියන කාරණය. එනිසා අපි මුලින්ම කතා කරමු ව්‍යවසායකෙක් වෙන්න නම්. අපි පටන්ගන්න ඕනෙ කොතනින්ද. අපි දැන ගන්න ඕනෙ මොනවාද හොද ඇත්තවසේ මාරම්බේද හොඳ ප්‍රශ්නයක් වහ කළේ ඒ වර්තමාන තත්වත්ක බහෝධනෙක් රැකාව කර නතර රැකියාවේ තින පශ්නයයක්ත් එෙක්ක හිතනට කාලයෙකුත් තිෙනවා ගෙදර ඉන්න නිසාමයිතන බෝධනක්ට ්‍යසායකත්යෙකේ නැඹුරුවත් දක්නට තියන අනිවාර්යම. අපි වසර ගණාවතිසම ව්‍යසායකත්ව ජාතියක් යන සංකල්පය කතා කරට මතන කො ුදධානම තැත්වත් එක් ආපු එක හොඳ දෙක්ත මම ව්‍යසායකත්ත මනස ජනතාවතර ගීපු එක. නමුත් ඒර අපේ හිතේතියන ආවේගේට ව්‍යවාසායෙක් වනේක චතරම හොඳ නුවට හුරුකාරණයන් ෙම. විවසායකයෙක්වීමට පෙළිඹීමේදී තමන් නිර්ණය කර යුතු කරුණු කීප ඇතිබෙනවා. ශේෂයෙන් අපිට යම්කිසි බාණ්ඩයක් හෙමනත් සේවාවක් බිල්තපොල්ට දානක නෙවේ ඇතර විවසායකයගේ අරමුණ වෙන්න ඕනේ. යට එය තමයි අවසානද. ඊට කලින් කළයුතු අපි කියනවා හෝමවක් ප්‍රමාණ ගෙදරට ප්‍රමාණයක් තිබෙන. ඒටික හරිට අඳුරාගන්න විශයෙන්මගත් මූලිකම ව්‍යාරයට අවතිරර්වානකොට්‍යපාරය ඔබ ගෙනයාීමට බලාපොරොත්තු වන ස්ථානය දක් විෂණ එෙක්කි ලිකියන් ඒක තියන්නට මෝනේ ඒක ව්‍යපාර සැල්සුම මේ තමන්ගේ ා්ඩය සේවා වනත්තන් විශ්පාදන ජනතරයට ගෙනයන් අල්වි කරණෙක්මො ොදාගන්නේ මේ වගේ දේවල් කිහිපයක් තියෙනවා. ඉතිං ඒවගේම අතරගත් ේම යෝජනය කරනට ව බොහෝලාලට ආෝචනයක් තොව වවවාසායකය වෙන එකේ ගැටලු තියෙන තමුන් ඒක අයචනය කරනවාද වෙනත් කෙන ලාව ආෝචනය කර හව ්‍යාරක යනවද මේගේ කරුණු කීපැත් තියෙනවා සලකා බලන්නට විශේෂයම එ ආවේගේට වවසායක වනවට වඩා නිස කළමනාකාරණයක යුතුව ව්‍යා ඉදිරට කරගනයා මේ දක්මක් ඇතුව එල බෙනවාන මයිතන වඩා සාර්ථක වන්නට ුලන් නොනෑව කෙනෙක්ට දැන් ඔය ඔබතුමා. එමින් සඳහන් කරපු කාරණනා ගැන. බොහොම පුළුල් අවබෝධයක් ලබාගන්න ඕනෙනේ ම ව්‍යාපාරයක් කාරම කරන්න සූදානමින් ඉන්නවන. පේ ලංකායි මොනාද තියෙන අවස්ථා මට ඒ සඳහා ගිහිල්ලා උපදේශනයක් ලබාගෙන සාර්ථකව මේ ගැන ඉගෙන ගන්නට. ඔ ඇතුවසේ බොහොමයක් උබදේශන්ේවා තිබෙන නොයකුත් ආතරමටමෙන් පුද්ගල මටුවෙන් කරෙන යන දැම ස්ටාට් ව්‍යාපෘතියත් එවැනි එ කර්තැවවයක්. ගගේ නයකු තාතන තිබවන රජාතරත් මේ නියලේන බොදුරට. ඉතින් ඔබට මය සසාරන ගොත් ලක ලස්තුව කිඉතිරක්රන සිද්ධ වේ නොත් ඔොබට ලේසිම හොගන්නට පුළුවන් දෙවල් කීපයක් තියෙනවා වවසෑ සම්බන්ධී. ඇත්තන ඔබ ඔබ අන්තරාලය පාශීලණය කරනවනක් ඔබ ආර්තනයකට යන්නට මෝෂනෑ විශෂය මේ වර්තම අත්ත්තක සෞකේටත්. හනි කරන්නට පුළුවන් ඔබට අන්තජාලයස ම් මාර්ගෙන් ඒවගේම යකුත් දිපිපල වෙනවා පොත්පත් සඟරාවල ඒ වගේ දවල්ට අන්තාාලය පශනය කරන්න පුළන් එඒ පරිශීරණය මගෙනුත් මේ තොරතුරු රස්රගන්නට පුළුවන්. එවගේම ගොඩක් අද අපි මේ සාකච්ච කරන්න සාකච්ඡා බොහමයක් නාලෙකාවර විකාශර වෙනවා යටම් වගින් විකාශයනවා මේ හැමෝම මේ ලබා දෙන්න මේ දැනුම සායකව කියන එක අපේ රටේ ඉදිරිට ගන්නටප ෝක අනි ටවල්ෙ ගත් සාපේක්ෂ බෝම අඩුමටමක අඩුත්වකත වසාය තියෙන රදාා පවතින අප අපි ඒගන වැඩි වශයෙන් කතා කරුම අපේ රටේ දැන් මේවන විට යම් කිසිආකාරක බුතුම සඳහන් කරවගේම යම්කිසි ආවේගයක් එක් අපි ව්‍යාපාරවට යොමු එන්නට ඕනි කියෙන අදහසෑඇවිල තියෙන නමුත් දැන් දශකයක විතර දත්තා අපි සල කළ බලද්ද අපි ද්‍යවසාය කත්තු මානසිකත්වය තියෙන් රටක් විදිට මොන තැනකද මොන මට්ටමක දන්නේ රටක්විදියට අපි ඇත්තරම ගත්තොත් එහෙම ජාතියක් වශයෙන් ගත්තොත් ලෝක නිර්මාණත්මතාවය වඩාත්ම ඊල මටිඉතින් ජාතිීන් අතන එකක් අපි. එ නිර්මාණත්මතාවය කියන එක අපි පචොච්චරුදදුරක වි්‍යාපාරශෂත්‍රයට විභියෝගි කරගින් තියවාද කියීන්න එක ගැටලුවක්. එක අපිට හොදරම තෙරල්ල තින දෙයක් නමුත් ගත්තොත් විදේශ රටවල බොහොමයක් ආතනවල ඉදිරි පෙළ නියෝජනය කරන්නේ අපේ රටේ ශ්‍රී ලාංකිකයෝ. අපේ රට අවස්ථා මධිකම විශේෂය මීට අමතර ගත්තවොත්ෙම ආද මිපමේ තිබ අඩු මට්ටම වගේ දෙව නිසා අපේ බුද්ධිය බුද්ධි කරණ හේතුවෙන් විදේශ රටවලට ඇදිල ිහිල්ල තිෙනවා. තේකත්තෙක්ම එය එසේ වුවත් අපේ ඉන්න ජනතාව ගත්තත් අපි ජාතියක් හැටියට ඉතාම නිර්මාණ ශීලි ජතියක් ඉතින්න ඒක ව්‍යපාරුවලට යොදා ගැනීම තෝ තැන්න මගත ලැබිල තරීමේ කොවි දධානම තත්වේ සෞඛ්‍යව වශෙන්සා ලෝකකාර්ථකට මේක බලපෑමක් කරාට එහි ද පැත්තවම මේ අපට සිතනට කාලයක් ලැබිල තියෙනවා ඒගේම සිතාදයක් සැවසුම් කර ඉදිරිපත් කරීම හැකිව ලැබිල දී තියෙනවා මේ කාලසීමව තුළ. ඉතිං ඒක ්‍යාරි ොදදාැනෙ මංග ස්තල්ල සහන්කරුකාරනුවට නැවතත්තාාවවොත්හම ්‍යපාරයේ දක්ම ඔබේ නිර්මාණශීලී මනස ඔබට භයිතතා කරන්න පුල ව්‍යපාරිය ඔබ වසර පහත්තුල කොත්තනට රැගෙනණන් ඔබ බ පපොරොත්තු. ඒකට හිතලා සැල්සුම් කරන්නට පුළුව. ඒ දක්මත්ත එකේ දක්මකර ඔබ ්‍යපාරය ගෙනයන්නට සැල්සුම ව්‍යාපාර සැලස්මට හදාගන්නට පුලුව. ඒක මේ දෙකම තිබ්බත් වැඩක් නහැ. ඔබගේ පාරිභෝගී කොට්ටාශය ඔබගේ ව්‍යාරය ඔගේ නිෂ්පාදනය බාන්්ඩය ගෙන දන්නැත්ත. රේසාදා අලිවිකරණය කියන එක අනිවාර්ය මත්‍ය අවශ්‍යකාරණය. ඉතින් අලිකරණය කියනක සැස්මක් ඇතිට කර්ඩුවන. ඉතින් අදගත්තොත්තෙම අපිට අන්තරජාලය ඔස්සේ විධූ ක්‍රමතිබෙනවා උබගේ පාර්බෝග කොටසට ළඟවන්නට. අපි ස්ත්‍ර කතා කරගේ රූපාහිනය ගාන්දිරී පොත් මගින්ම නොවෙයි අද පාර්භෝගිකයන්වට අවතරෙනට අස ලැබිල තින ්‍යාරයකට නවවාමාධ්‍යවකාශයක් නිර්මාණය වෙලා ය ශේෂම තත් එක් ඒම හොදින් බෝදනක් මේ එක යපෝග කරගන්න වාසා මේ සම්බන්දිල උපදේශන සේවා ලබාදනට ඕනෑ තරම් වීඩියෝ තින යුබක් ගත්තොත්ේ මෙමැත්ත උපදේන සේවා ලබාදන ආයතන. සිටිනවා වර්තමානය තුළ. ඔබට ඕනෑම කෙනට පරිශණල කරට පුළුවන්. අවශදත්ත අන්තර්ජායතුන ලබාගන්නට පුළුවන් ඉති එක්කම කුඩා පොටිපොඩී පාටමාලා තියනෝ අන්තර්ජයලෝස්සය බට ම සළම්දල සමාරේවා නොමලේ ලබා දෙන්නේ මහිතනාව මේ තරුණයන් නිලක්ක කරගෙන කතාකර දි තරුණයන් මෙතා ක්ෂණ ඇත්තෙක බොහොම ිට්ටුවෙන් ගනුදනු කරන. හින්දා අර අපි සමාජමාධ්‍යය වැඩිකාලයක් ගත කරන තරුණයට එහාගිය යම්කිසි දැක්මක් ඇතිව අන්තර්චාලය බොහම දනාත්මක විදියට තමන්ගේ ජීවිතය සාර්තකරන යද න පුළ න්ක්‍රමයක් න ත පුතුමක කිය . මේ සාකච්ඡවෙදී මට එන්න තව ප්‍රධන ප්‍රශ්න ඇත්තමයි ඇැම මේ කෝවිවා සංගත ඇත්තක ලක ආර්ථකයට විශාල බලපෑමක් වුණා කියන කාරණය ගැන අපි කතා කරන. මු අපි දකින මේ තත්ත්වය තුළ පබා ඇතැම් වියාපාර ඉතාම සාර්ථකව ඒ අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීන්දු තීරණ ගනිමින්. ඒ තියන තත්වයට හැට ගැසිමින් බොහොම සාර්ථක පවත්වාගෙන යන. මේ තත්ත්වය කොහොමද වසායකෙක් වෙන්න සූදානමින් ඉන්න කෙනෙක්ට කියල දෙන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. අත්හැරීම නෙමයි විසඳම සමහර වෙලාවට ඕනෑම අවස්ථාවකද අපිට පුළුවන් කියලයි අවස්ථාවට උචිතා ආකාරයට අපි ්‍යාරය හැඩ ගස්වා ගැනමන් කැමති බතුම මේ ගැන විතරයක් කරනවා. ඕ එකම ගොඩක්ම බලපාන ප්‍රශ්න ඇත්ත විවසායකයෙක් අවතේරුණට පස්සේ මේ වෙලඳ පොල තුළට එකක් මේ වර්තමා තත්්‍ය අපි පැත්තක තිබ්බොත් පඩිවෙලාකට තරංකාරිත්ය. රංකාරිත්ව ඉදිරයේද අපි බහෝ දෙනක් පසු බෑමට ලක්කෙනවා. ගොඩක් දෙනෙක් ව්‍යාපාරවට අවතීරෙන තරගාකාරීත්වය ගැන වැඩි දැනීමක් නැතුව. මූලික දෙයක් තමයි අපිට ක කරන්නටන් තවදයක් මං ස්සර කීපු මූලික දෙදවල්ට අමතරවා ඔබ වෙරඳපොල්ට අතරනවාට පසුව ඔබ දෙයා බලාගරන වෙන තරකායිරාඇතන බෝමයක්ක් තිබෙනට පුලම් අනිවාර්යෙන් තිබෙනවා ඉති ඔබ ඒවා නොසලකා හැරල ඔබ හිනවාන ඔබේ බාන්්ඩය ඔබගේ නිෂ්පාදනය කොතරම් උසස්මටේ තිබ්බත් පාර්ෝගෙකයන් පුරදුහ යක්තින බා්ඩක් සන්නාමය ඒක තමවු නැදිලන්නේ. ඉතින් මේ තරංකාරීත්වත් ලොකූ බාධාවක් ව්‍යසාකයට ඉදරයටටට බොහෝ දෙනක් එත නෙද අතරල දානවා. ඉතින් ඒකත් එක ගත්තහාම කොයිදධහනය තත්වය තුළ වර්මානයේ කිසි ව්‍යාපාරයකට තමන් කලින් ව්‍යාපාර සිද්ධ කරා වගේ කරන්න හැකියව ලැි නෑ ඉන් ඒකඇති බෝ දෙනෙක් පසුබෑම හිටියට නමුත් අපි දන්න ප්‍රසිද්ධ සන්නාම ප්‍රසිද්ධආයතන මේක අතෑරල නොදැම්මාට උඩ පරිමාණය ්‍යපාරයට අවතියන වෙනක ඉතා ඉප අතැරල දානවා පාඩිදන වැඩිය හොඳයි නවත්තනය කියලා නමුත් ඒකනම කල යුත්තු ඔබ සඳහන් කළල වර්මාතත්වය තෝතැනක් කරගන්නට ඕනේ සමහරවෙලාට මේ අවස්ථාව ැබ ඔට විශේ ඔබේ නිර්මාශී මන භාවතකු තනට මංන්නර කලින් සදාහකරපු කරනු විපෝගිකරගෙන. ඒකත් එක්කම මේකේ රැඳලින්නනම් ්‍යපාරයක් තුල. ශෂම එකද ඇත් අපි කලින් යන්තන් අපි කතාකර අයෝජනය සම්බන්ධය. ඔබගේ ආයෝජනය කරදදි ඒවගේම ඔබේ යෝජනය අනිවාර්යම අලිුකරණය වෙත් යොමු වන්න ඕනේ නැත්තම් ඔබගේ නිෂ්පාදනය බාණ්ඩ සේවාව පාරිභකකෝ දැනගන්න නෑ.ි අලවිකරණය ගැන කතා කරම් ඉට කලින් අපිට කෙටි විරමයක් ලබ දෙෙන්නේෙක් මනින්ම යලිත්තහමයි. ො කන්සල්ට ප්‍රට ලිට් හි අ්‍යක්ෂ ආචාර දිල්හන් සම්පත් ජයතිලක මහතා සමගින් අපි අද ස්ටාටප් වැර සරහනෙන් සාකච්ා කරමි සිරන්නේ ඔබතුමා විරාමේයට යන්න කලින් අලවිකරණය ගැන කතා කරා. මේ සාකචඡා මුලඉදන්නම මේ ඉතාම වැදගත් කාරණයක් විදියට ඔබතුමා කතාරදිම කැමති ඇයි ඔබතුමා හෙම කියන්නේ අලවිකරණය ඇයි ව්‍යපාරෙක් සාර්ථකවෙ න්නේ තරම්ම බලපාන්න කියන කාරණය දැනග. බොද ප්‍රශ්නයක්. ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි වවසායක හැටි ඉදිරියට එනකොට බෝධනෙක්ට තමන් වවෙළඳොලට ඉදිරිපත් කර බා්ඩියය සම්න්ධයන ඒ ලබාදනන්න බලාපුරක්න සේවාව සම්න්ධය තාක්ෂණක දැන්ම තියෙනවා එතර බොෝධ දෙනක් සිතන මේ තාක්ශනක දැන්ම තමාට උස වටන යෙන් නිසා තමා ඉදිරිපත්ක නිෂ්පාදනයෝ බාන්ඩේ යම්කිසිදේවෙළඳපල ආකාශණයක් ඇතිකර ගනි පාර්භගකයෝ ඔබ ඇ හදිලේ කරන මුත් එක ඒයාකාණ සිද්ධවෙන්න එතන රගඇත්තිය ඔබහ එක් වෙලඳ පොලේ තරකර ත ග නි පාන ඔටල ේල් පොල් විල්ල මත වසර ා ති ාරිිකය එකක පුරදල ද ඔබොහොම ඔබගේ බාන්ඩ ෝ නි්ාදනය අනිත් තරගට සාපේක්ෂව හොඳයි කියනෙ එක පරිබෝගයට එත්තු ගන්න කියනෙකම අල්විකරණය ප්‍රධානම අභියෝගේ සිද්ධ වෙන්නේ. ඉතිං එතනද ඔබ ඇත්තෙම ඔබගේ අප හිතනවා ව්‍යාපාරයකට අයෝජනය කරදි මේක ව්‍යාපාරයේ ගොඩ නැගිල්ල නිෂ්පාදන ක්‍රියාවලිය වැටුවේතන යවගේ දේවල් ප්‍රවාහනය ගොඩක් දෙනෙක් මේ අලිවිකරන කියන අමතක් කරනවා. ඔබ අන්තරජාල ඔස්සේ ඩිචලල් තාක්ෂණි පිියව කරගෙන අලිවකර නිරතුනත් සමාජමාධ්‍ය ඔස්සේ ඒකරත් ඔබට තියෙනවා පොඩි අයෝජනයක් කරන්නට ඔබ ෆේස්පු ගිනිමක් සාදාගනිවරලලා ඒකේ චෑරූප පලල පමණින් මේ පාර්ගගකු ඇදලෙන්නන ඒක බුස් කරන්නට ඕන ඒක බගේ වෙබසයිට් ඇත්න එකත් එෝ බොහෝ දෙන දන්න ඇති.රලා ඒක පාර්භිගැන්නට ලබා දෙන්න ඔබගේ පණවිඩය එකත්ැබැලිල ස්කට මේ පණවිඩේ අවන්න නම් මේ ආයෝජනය සිදුකලී කරට ඕනේ කිේ බෝම සු දාහරන මන්ගේ සදාහන්කරේ. ඒකත් එක්කතේට අමතර ගත්තත්ේම උබ විශෂයෙන්මයම්කිසි බාන්්ඩයක්ම නිෂ්පාදනය කරන්නේ. ඒක අපිහිතවත්තයම විිචාල බහවඳ පොළකට මස්මමාකට්ටයට යන බාන්්ඩයක්ක් නිෂපාරයන්න ඒක ඔබටඒ ස්ථානයකන් හැමතැනට දානන්න බැරවන්න පුළුවන්. ඒක ඔබට. නයක් දශ ල ාපත කරනට රේ පරු අදගන්නටන ෑමත ොගේ අලිකරන සිදුවන්න වන ඒක අන්ත්‍රරජාලය ඔසේ දැංඟ අපට කරන්න පුලන්ගුණාට සාමාන්‍ය ව්‍යපාර කන කර තනගත්තකොට ඒ ප්‍රමාණොත් නොවෙන්න්නට පුළුවන් එකත්තඔබට රයෝජනයක් තිබෙන. තර මේම ගත්තහම ඒ වගේ ගත්තොත් දැන් අපි ගත්තොත්ේම රූපාවානී ගුවන්ඩුදිලිය ඒ වගේ පුවත් පත් සකරාමාර්ගය නොබ ජාන දරන ලොක දලක්වැය කරන්නට නේ. එතකට බෝධනෙක් අමත කරනම අලිය කරන කියනකත් වෙනවා මයචන හැටි සලකරනට මේ කවදාවත් පිරිවයක් හැටියට සලකලේරලා මේක අඩු කරලා හැමනැත්ත මේ කපාහරලා පට ව්‍යාපාරි කරගෙන ටමාරු.ඇ සුළු හාමධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් ආරම්භ කරන මට්ටම ඉන්න කෙනෙකුට මේ යොමුවෙන්න පුළුවන් ඉතාම කාර්යක්ෂම සහ වඩාත්ම පලදායි අලවිකරණ ක්‍රම වේදමකක්දා චරිතුමා. ඔ ඇත වශයප කිවොත් වර්තමානය ගත්තොත් වර්තමානය මේ ප්‍රශ්න ගත තත්වයමත නොවනත් අන්තරජායලය බාතය තමා ඉතාම අඩුමුදලකට වැඩි දෙනෙක්ට ලළඟාව හැකි වෙල්ද පලක් වට ඉනිුමාණය කරකට පුළුවන් වන්නේ. එතකොට ඒකදී ඔබට පුළුවන් ඔබගේ සමාජමාධ්‍ය බාතයේ ිස්බුක් ඉස්ගම් වගේ YouTube මාර්ගි ඔබට පුලුව ඔබගේ ඒ ප්‍රචාණ කටයු සිද්ධ කරනට. ඒක කරන විශේෂි්‍ර දැනු බෙන අතනත් තිබෙනවා. ඒගේම ඒ වැඩිය අඩුමුදලකට ඔබට පුළුවන් මේ වගේ සේවා සපයන. පුද්ගලිකව මේ කරන පිරිසකුත් ඉන්න. එඒ අය ඔබට නිසිවෙද පොල ස්ොයාගනට උබ දෙෙස් ලබාද. ඒක එක ක්‍රමයක් ඔබට පාචි කන පුළුවන් එක ක්‍රමයක් මගේමවර්තම තත්තය තුල ඔබ බෝධන මේ අතනරලා ඉන්න තත්වය උඩ ව්‍යපාරවලට මේක හොඳ කරමේ වන්නට පුළුවන් තා මාස කීපයක් හෝ ගතනු තුරු. ඒකත් එක්කමට අමතර ගත්තති මනිවාර්රයෙන් බෝධනෙක් බලදේතවා මුලින් ඔබ ව්‍යාරයකයට අවතරට පස්සේ වෙම්ස ඇට්ටකත් තින තිෙන. ඔබගේ වෙප්පිටුව ෝවිට දැන් අත්‍යවශ්‍ය අනිවාර්දයක් බට පත්ත ලයිවර. ඒකත් එක්ක තමා අනිත් සමාජමාදය කියන පාත්‍ය සිදධය ඔබගේ වෙප්ිටුව පශල් එකන පාරිපික ප්‍රමාණය එක්කසා ඔුන් තමඔබ සමාජමාධද තුළි යොමු කර ඔබගේ පණවිඩේ යකෙන වෙබ්සයිට් එකත්ද අනිවාර්දයක් බට පත් වෙලා. එතකොට විශේෂයෙන්ම අද ලෝකය තාක්ෂණකතින් බොහොම කිට්ටුවෙලා තියෙන වෙලාවක ඔබට අද ලංකාව තුළ පමණන්නොමේ ලෝකේ අනිත් රටවල් වලටත් ඔබගේ බාන්්ඩය ලබාදනට පුළුවන් විකනාගන්නට පුළුවන් කත්තොත්තේම බොහොම දුර ඇත පලාාතගුණ ශ්‍රී ලංකාවේ කෙනෙට පුළුවන් තමඟ නිෂ්පානය යුරෝපේරට කලි කරන්නට ඔබට ඒ සඳහා වෙනම අලියාපදිිවීමක්කෝ ඔබට වෙනම අප නෑන කිරීම සඳහා වෙන බලපත්තු ලබාගෙන ගවශ්වන් දෙන මේ සේබවසපේ නායතනත් ලංකාව තුළ සේවේ නිර්තව සිටිනවා ම නම් සදාන් කරන්නට වනේම සමගම් කීප ඇති වෙනවා ඉතිං ඒ සම සම්බදධ ලබට පුළුවන් ඔබගේ නිෂ්පාදනය දේශ වද පොල තුළටත් ගෙන යනට. ඉතින් මේක අද බෝහම තාක්ෂණ ඇත්තක් ඔබ බැදල සිටිනවාන. ඔබ විවසාක හැටිය ඉදිරිට එනවන්න. ඔබ අන්තරජාලයේ පරශීලන එකන සමාජමාධ ප්‍රශනය කන්න වෙලාව පලදායලෙස ව්‍යාපාරික මටවගෙන හිත ඔබ පරශීන කරල ඔබ මේ සබ සීල තුරතුරු කිසිම කෙනෙ උපදෙස් නතව වනත් ඔබටම උපයා සපයාගන්නට පුළුවන්. අපට විශාල් අවස්ථා ගනාවක් අපට නොපෙන අවස්ථාවන් පවා මේ අවකාශ තියෙන අපි හරිාකාරය තේරුම් ගැනීම තමයි වැදගත්වෙන්නේ. කොහුණත් අපි සම්පූර්ණ චිත්‍රයේ දි බලන නාධදවෙද්දි අපේ රටේ ඇතියලා තියන ප්‍රශ්නයට හේතු විදිී අපි දකිෙන බොහ දෙනෙකුට අව්‍යතාවය තිබුණට මේ සම්බන්ධෙන්වන ප්‍රායෝගිකව. මේ ක්‍රියාවට ැගවේ යම්යම් දර්ුවලත අපි දකින වවසයකින් බවට පත්වෙන්න තියෙන ආසාවතියනය ගැන කතා කරද්දි. මේකට හේතුව විදිහට ඔබතුමා මොකක්ද දකින්න අප පාසල් අධ්‍යාපනයේ දිහා ගත්තර පස් අපිට ඒ සියල්ම විෂයන් කියලලා දුන්නට ඒ සබඳ ප්‍රයෝගික අපිට දැනුමක් ලැබෙනවා අපි කොතනද වෙනස්වන්න ඕනේ රටක් විදිර මේ වවසාකත්ව මානසිකත්වය දියුණු කරන්න. රම තෝතැන් සැලසෙන්න්න පාසලෙන් නමුත් අපි මේ තරගකාී අධ්‍යාපන ක්‍රම ඇත්තෙක් අපේ රටේ බෝධනෙක් ඇත්තරම දරුවෝ තමන් ගිලක්න මපිය ිල්ලක්ක සපුරාගන්නට තමයි දරුව හන්සි වෙන්න ඉතින් ඒ තත්වට බොහෝ දෙනකි නිර්මාශී මාස විශයට පත්වෙනවා. ගොඩක් දෙනකින් අවෝත්තේම තමන් කරනට කැතිරන්නේ නෙේ ඔොු වසානය පාසලදාප නිවර වෙලා ඊලාම්ට වෘතිය තෝරාගෙන තිබෙන තමන් කවදාව. දේ ො ොන්ට කරන්න දලාලදන ශේෂෙන් තරංකායර්තෙ ස දෙ පියන් මේ ලක්කර දර නමකිරීම තුළල. නමුත් ඔබට තියන අවස්ථාව පාසදර්ුවයක් වශයෙන් පාසල් වයසේ සිට ඔබට කිරීමට හැකි සහ ඔබට කැමත්ත තිය ඉතාම තමන්ගේ හදවතර ආසන්නදේ තෝරාගන්නට. ඒකත් එක්ක පුළුවන් තමන්ට ඒ නිර්මාශීිතය ගොටනාගන්නසා තමන්ට විවසයි මනස දියුණු කරගන්නට. අපි ගත්තොත් ැන් ඔ දධරනගත ඔබ පාසලේද හොඳ කතිකයෙක්. ඒ කන්ඩයිම කෙක් නිව දෙකක්න්නට ඇති ඒවෙන්න පුලන් ඔබට මේ අස්ත ලබාදුන්නේ පසුකලිවා. ඒවගේ කෙනෙක්ට පුළුවන් තමන් ඒවගේ අත්න තමන් ොද කතා කරන්නට පුළුවන් කටකත්ත තින කරන්න තමන්ට අලිය කරන විකුණුන් වගේ ශේෂත්‍ර, තෝරාගන්නට පුළුවන්. එතරින් තමට අවස්ථා සැලසනවා. ඒවගේ ඔබටඒ අදහස්සෙන්නෑ ම එකීනති අදහස්වෙෙන් නෑ කතනකවත් අධ්‍යයපනය පසකර දාානන කියලලා නිේ අධ්‍යාපනය අවශ්‍යයි භාෂය දෙනම අවශ්‍යයි තාර්කික බුද්ධය අවශ්‍යයි. ඒකත් එක්ක ඔබ තමන්ට ත්තම තම හදවටු තමන් කැමජ තමන්ගේ දක්ෂාව තියෙනෙ තෝරගත් ොත් ඕනෑ කැනට නිර්මාණශිලි මන්ස්තුල වාසායෙක් වීම ලොකු බාධාවක්න මේ තමඟ ජීවිතය තුළ. ඇබැයිඒ තෝතැන සැලසෙන්නේ පාසරේදී. පාසරේ අපි සින්න අවුරුදු අපේ රටේට අප අවරුදු දහතුනක් වගේ කාලයක් සාමාන්‍යය කෙනෙක් ශිෂ්‍ය අවදියග වෙනවා. එතිින් මේ තෝතැන හදාගාන්න ටෝනේ. නමුත් එතනින් එහට කෙනෙක් හිතරාන ්‍යවාසායකෙක් වෙන්න ටෝනි කියලා තමක් ්‍රක කාලයක් රැකි අාවකරලා. අදැකීම ඇත්වශයෙන්ම ඉතාමත් වටිනව කෙනෙක්ටි වෙසයි කන පුොකද තමන්ට වෙනත් අයතන සේවය කරල ආයතනය කල්මනා කරණ කරන ආකාරය තමන්ට දැමක් ලැබෙලතිීන් එතු ඔබට පුළුවන්ගේ දැනු විපියෝගි කර ගණට තමන්ගේ ව්‍යාපාරය ඉදිරිට ගෙනයන්නට දැන් අපි වර්තමානය සමාජ මාධ්‍යමේ YouTube වගේ අලුත් ප්‍රවණතාවයන් සමාජය වෙලා ගැනද්දී. එහි ධනාත්මක වගේ ම රිනාාත්මක ප්‍රතිඵලත් අපි නිරක්ෂණය කරන. තැන් කලකපටන් අපි දකනව යම් යම් වීඩියෝ වලින් කතාබහ කරනය යම් කිසි අදහසක් දෙෙන් උත්සා කරන පාසල් අධ්‍යානය හෝ අධ්‍යාපනය කියන්න වැදගත් කාරණයන් එේ ඔබට වූම නාවතිය න ව්‍යවසායකයෙක් වෙන ගුරන් වයි සෞුරුදු පහලවේදී මෙ පමන ගණනක් සෙවූ සිසවා වගේ ප්‍රස්තුත වලින්. ඩිය ඉදිරිපත් වෙන අපි දකිනවා දැන් ඔබතුමා ආචාර්වරයක් ඒ සම්බන්ධෙන් වන අධ්‍යාපනය හදාරලා මේ සම්බන්ධයෙන් වන සුදුසුකම ලබාගත්ත කෙනෙක්. විවසායකෙක්ට අධ්‍යාපනය කොයි තරම් බැදගත්ත මහිතරම අපි මේ ගැනත් කතා කරන්න ඇතම මගත්තොත්තහම අධ්‍යාපනය කොහොමුණත් ඒ ප්‍රාගික පලපුරල සෑ දැනුම කොතනවත් ඒක සමන කරන්නට බැහැ අපිට පොතේ දැනුම තිබ්බත්ඒ පාගිකව යෝදනාකාරය හත්පසි වෙනස් දෙනට පුළුවන්. ඒක මම නෙමයි අපිට උගන්නපු ගුරුවර සහ ලෝකයම අලිවිකරණය හානිකුත් කල්මනා කන ශේෂත්‍රය ගුරුරුෝනක කියනයක් පොතේ තින් දැනුට හත්පසි වෙනස් අපි ප්‍රාගිකය අපපිගි කරගන්නකොට ඇති එතන ැති නමුත් අධ්‍යාපනය ො ඔබට ලොකු ඉඩහසරක් ලබා දෙනවා ඔබගේ බුද්ධි අදෝනාකාරය ඔබට නිරණය කරගන්නට. ඉති ඒෙදී අපිට මේ. ඩිට අ්‍යාපනැතුළ ල්ලට්ලර්නිින් ලි කියන එකද අපි ගොඩක් අදකීම් සහ පපුර දුපිග කරගෙන තමා පොතේ දැනුමත් පරිශීල්ල කරන ඉතින් එතනද අපිට අවස්ථාවල් ලබෙනවා මේ අපේතින බුද්ධිය නිර්මාණශීලිත්ත ඒ එකත්කම වි්‍යසයි මනස ඇතිකරගන්නට ඒක ඇත්තෙන්ම මේ විවසයි මනස අපි තමගේ ව්‍යාපාරයක් කරද්දි පමක් අපපිකරගතු දෙකුත් නවේ. තමන් රැකාවක් අරද්දි තමන් ඒක තමන්ගේ ආතන හැටි හිතන්න මේක මයිතතා ලංකාවේ බොහොම අඩුමටමකි තියන්නේ අපි හැමෝම උදේ අට පටන්ගර හ සහට ගෙරෙන මානසිකත්යතා බෝධනෙක්කින්නන්නේ බෝධිනෙක් ඉන්න නිවාඩු අරගන්නොෝොතිට බලලා ඒම මේ ඇතන වවිියුත්තේ. ඔබ නියම විවසයි මනසයුතු කරන්න ඔබ තමා සේවය කරන ආයතනය තමන් ගාතනැට සලකන්නටන. තමන්ගේ රැකියාව තමගේ ව්‍යාපාරයට හිතන්නටඕන. අපි අරි ඉංග්‍රීසිංකිවොත්තේ ොබ් එකද කරියකද කියන දෙකේ වෙන සටහාගන අපි නිකා රස්සාවක් කල ගෙදරයනවාද ඇත්තම මේ අපි ෘතතිය කරගෙන ඉදිරිට මේෙර. ඒ වාද කියන ඉදි වවසයි මනස ඇකරගන්නට පුළුවන්ම්. ඔබට තමන්ගේ ව්‍යාපාරයකයි නියුතුව නොසිටියත් ඔබට ඔබ කරන රැකියාව තුළ ඔබට බලාපොරොත්තුවන දවුණුව ඒ ආර්ථික ශක්තිය ඒ අවස්ථා ලබාගෙන දිරටන්නට වර ප රකියාව තුළ නායකෙක් බවට පත්වන්නට නිවර් ැකයා තුළ ල් නායකෙක් වන්නට ඕන එකතා නියම සයි බුද්ධිය ඇතියෙන තැන. ම එත නිතාම වැදගත් කාරණය අපි බොහවිර විවසායක මානසිකත්වය කියෙලලා හිතන්න මෙබ්‍යාපාර ගැන. නමුත් ඔබතුමා සඳහන් කරපු කාරණ ඇත් එක රැකියාවක නියලන කෙනෙක්ට පවා. ව්‍යවසායකත් මානසිකත්වය ඇතිකරගත්වොත් අපිට රැකියාවේ සාර්ථකත්වයටත් එය ඉවහල් වවා කියන කාාරන ඔබතුමන් සඳහන් කරේ. අපි බෙහිමන්ම සූතින්තය වාද අපිත් එක්ක සාකච්ඡාවට සහාග වුණනාට අපිට කාලවේලා තිබුණා නන්තාව බොහෝදේගතා කරන්නට පුළුවන්. අවසාන වශයෙන් පුංචි දෙයක් ගැන දැනගන්න කමති. දෙරන ටාට් අප් 2021 මේ වැර සටහන ගැ ඔබතුමා මොකක් හිතන්නේ කියනද. මතන්න්නේ ඇත්තුවර්ශම විශේෂෙන් සහ කරට ඕන දෙයක් තමයි. සයි මනස රටේ දිුණ කන ටඕන තත්වකතා අපි ඉන්න විශෂයෙන් අප ආර්ථකත්තා වාර්ත්තම තත්ව බෝම පසුගමී සිටින්නේ. නමුත් අපිට වඩ පිටු පසින් සිටි ජාතිනනා ද අපි පහකරගෙන බොහමයක් දුරගීල්. ඉතින් ඒකෙදී අපි ඉදිරයට අන්නට අපේ ජනතාවතුළ අපේ සෑම ගුඩා දරුවන්ගේද. ද ප ර දක් න ඇ ව න ති ඒ ද මඟ කිවදේ එකක් වැදගත්ම ට සහ රේක ේ රැකයා රද පේ නායකයක් ල ස මනස තමග රැකාව අ ිදධය න තමන් ේක නාත වදධය සද ගෙන න නේ මන් ත ෑමදම අපිට රට ලුවන් ේෂ ට ද වහල් වෙනවා. මද තන ැටි ඔොප කරනේ කරතවේ මේ සමස් ශ්‍රීල්ලාකකයාන්ගේම. දේ තමයිගේ චින්තනටක් කරගන්න මයිතන කතන අපේ ජාතියක් ඇැටි අපගේ අභිියෘධය මුලක තෝතැන සතුතිවන්තරවා දෙරන ඇතනම ට් 2021 ටරාන ක්‍රියාත්ම කිීම සම්න්ධය. බිවින්ම ස්තුතියි ඔබතුමාටත් අද අපිත් එක සාකච්ඡාවට සහභාගෙ වනේ නොත්wood consult ප්‍ර ලිට, අ්‍යක්ෂාචාර්ය දිල්හන් සම්පත්්ජයතිලක මහත්මය. විශෂම එතුමා සඳහන් කරවගේම ම අධ්‍යාතනයක් විදිහයට වර්තමානයේ දී සමාජයට අපෙන් සිදුවිය යුතු වගකීමක් තේරුම් ගත් නිසා තම අපි දෙරන ටාටටප් 2021 වැර සහ රම් කල අපි නුදුරේදීම මේ වැඩසහ ඔබේ නිවසට ගැනෙන්න්නට සූදානමින් සිටිනවා. රටේ තත්ව ඉතාම ඉක්මනින් යහපත් අතට හැරේවායි අපි ප්‍රාර්ථනා කරනවා මේ සියලු කටයුතු සාර්ථකව ඉදිරියට ගෙනියන්න. අපි ලබන සතියේත් මෙවැනිම සාකච්ඡාවකින් ඔබ හමුවන්නට සූදාානමින් සිටිනවා. අපි ඔබට ආරාධනා කරනය සඳහත් එක්වන්න කියලා. ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරමින් අපි සමගන්න.